ඔබතුමා මේ කිව්ව කාරණාත් එක්ක දැන් හැමතිස්සෙම ඔබතුමා කියන්නේ නිකන් අර චෝදනා මුකෙන්නේ මෙහෙමයි අපිට චෝදනා කරනවා කියන කතාව. ඒකට නේ කියන්න. ඒකටද මේ පනත් එහෙම ගහලා නිකන් ඒ චෝදනා බ්ලොක් කරන්නද මේ ට්‍රයි කරන්නේ. දැන් පාර්ලිමේන්තුව පටන් ගත්ත හින්දා මම මේ අහන්නේ. කතා කරන්න අයිතියක් නැහැ වගේ ඩිජිටල් අවකාශය කතා කරන ක්‍රමයක් නැති කරන හදනවා. ඒකද මේ ට්‍රයි කරන්නේ. මේ චෝදනා කරනවා කියලා දැන් මං කිව්ව ජැක්සන් ඇන්තනීට කරපු දේ කියපු දේ හරියද මං කියපු වැරදිද මේ යුද්ධයේ යුක්තිය සහ සත්‍යය සහ මනුෂ්‍යත්වයේ මරාදාන වගේ මං චෝදනාවත් කරේ ඒක හරිනේ මං කියන එක ඉතිහාසයේ මොකක්ද ඒ තියෙන සාධාරණත්වය මිනිස්සු මරන්නේ සාධාරණත්වයක් නැහැ දැන් පලස්තීනයේ හරි හමාස් සංවිධානය ගැව්වා ඉස්රායල්ට හරි ඉස්රායල්ට ගහපුවාම දැන් ඉස්රායල් ප්‍රතිපහාර එල්ල කරනවා දැන් තීරණ ගත්තායිද මැරෙන්නේ නැහැනේ අර දරුවෝ ඔබේ දරුවෝ මරන දැන් මට ඉන්නවා අම්මා නැති මිනිපිරියා ඒ ගොඩනැගිල්ල මේ යුද්ධට අහුවෙලා අර ගල්කට හිමෙන්තිකට ඇතුලේ ආතේ මං බේරගන්න කියලා කෑ ගහලා මැරුණොත් මං ජීවත් වෙන එක තේරුමක් නැහැ මං මේ මනුස්සත්වය ගැන කතා කරේ මං එතන යට ජීවත් වෙන්නේ නැහැ මට ජීවත් වෙන එක තේරුමක් නැහැ ඒ නිසා හෘද සංවේදී මිනිහෙකුට කෑ ගහලා අඬන්න කාරණා මම මේ කියන්නේ කෑ ගහලා අඬන්න කාරණා කි චෝදනා නෙමේ ඊළඟ එක ඔබ කියනවා නම් මොකක් අර මේ පණතක් ගෙනල්ලා මාධ්‍ය කටවාන්න හදනවා කියලා ඔක සම්පූර්ණ මිත්‍යාව මෙරට පුදුම ආතතියක් කියලා දැන් උදාහරණයක් කියන්නකෝ ඔබ හොම කියනවා දැන් මේ ළඟ කි දවසක ඇවිල්ලා මම ඉස්කෝලේ නම කියන්න ගියම් ප්‍රශ්නයක්නේ ඉස්කෝලේක ගුරුවරියක් ගැන මට කියනවා ගුරුවරේ මේ ගුරුවරි හරි අසර තත්ත්වයට පත් වෙලා ඉන්නේ මේ දරුවත් එක්ක අතර මං වෙලා ඉන්නේ මට පුළුවන් නම් මේ ගුරුවරිය අහවල් ඉස්කෝලේට මාරු කරලා දෙන්න. ඒ කියන්නේ අම්පාර ටිකට් පිටට. මම අධ්‍යාපන අමාත්‍යාංශයට කියලා නිලධාරීන්ට දුක් ගැන විලිසිපත් කළා. මේ ගුරුවරිය දැන් මේ අවුරුද්ද 31 දක්වා අනුක්තියක් හදලා දුන්නා. දැන් ගිය හැටියේ Facebook එකේ තියෙනවා මම මේක ප්‍රසිද්ධිය කියලා යන්නේ. ඒ ගුරුවරියට මම ස්ථාන මාරුව හදලා දුන්නේ ඈ සමග රැක් ගත කොට කියලා. ඈ ඒ ගුරුවරිය මං කවදාවත් දැකලා නැහැ. මේ දැන් වෙනකන් දැකලා නැහැ. ඔබ කියන්නේ ඔක්කොම දාන්න දෙන්න කියලා. හරි? දැන් වීරසිංහ මන්ත්‍රීතුමා අම්පාරේ. එතුමාට විරුද්ධ Facebook එකේ කියනවා මොකක්ද යන්නේ? හරි. දැන් මගේ කතාව. හරි? Facebook එකේ කියනවා එතුමා තරුණියක් දූෂණය කරලා එයාගේ අම්මායි තරුණියයි දෙන්නම ගිනි තියලා මැරුවා කියලා. ওই සිද්ධිය වෙනකොට මම දන්නවා මගේ ගමේ. ගමේ කියන්නේ මං ඉන්න ප්‍රාදේශීය කොට්ටාල්. ඒ සිද්ධියට වීරසිංහගේ වයස අවුරුදු 9යි. අවුරුදු 9ක කෙල්ලෙක් දූෂණය කළා අම්මච්චිනි තිබ්බා. මම මේ ඔක්කොම දාන්න දෙන්න ඕනද? දාන්න දෙන්න ඕනද? මේ ඔක්කොම අපහාස. අවමාන. කවුද ඒකට උත්තර දෙන්නේ? එක දවසක් දෙකක්ද? දැන් උදාහරණ විදිහට ගත්තාම මම අර වනජී ඇමති කාලේ පොළොන්නරුව ගිහිල්ලා ඉඩම් බදන්න හැදුවා කියලා. ඒ මිනිස්සුන්ගේ සාධාරණ ඉඩම් දෙන්න ඕන. හැබැයි මම වචනයක් කිව්වේ නැහැ. ඒක දෙනවා කියලා මිනිස්සු කියද්දි මම කිව්වා මේක පාර්ශ්ව ගණනාවක් තියෙනවා උසාවියේ ගිහිල්ලා පැමිණිල්ලක් තියෙනවා. ඒ නිසා මට මෙතන තීන්දුවක් දෙන්න බෑ. ඔක්කොමත් එක සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. මෙරට දැන් මට පුවත්පතේ නම කියන්න තියෙනවා. මහලොකු විද්වත් උනේ. ඔබ කියනවනම් මට විරුද්ධ කතුව ගැල්ලීව පත්තරේ. මම නොකියපු කන්න. ඉතින් මේකද මේ රට? මම වචනයක් කිව්ව දෙයකට මට විරුද්ධ ප්‍රධාන පුවත්පතක් නම කියන්නේ නැහැ මං. මට වරුදු කක්ක ගැල්ලීවා. එතකොට මේ ඔක්කොම අපහාස කරන අයිති දින පෑනයි කටයි තියන අයිති විතරද? අපි මොනවා කරලාද? නැමෙ මේ දැන් අර ඔබතුමාට දැනුම් තේරුම් තියන කාලේ ওই ගුරුවරියගේ කේස් එක ඔබතුමාට කියන්නේ. ගුරුවරිය සමග මොකද නිදාගත්ත කතාව කොයි මොකද කතාව මම නම් මේ. ඇයි ඔබතුමා නීතිය සහාය පතන්න ගියේ නැත්ද? ගියේ නැත්ද? මට හැමදාම ඇයි ඔබතුමාලා පූර්වාදර්ශය දෙනව වැරදීනේ. නෑ මෙහෙමනේ. මෙච්චර නීති පද්ධතියක් තියෙද්දි ඇයි එහෙම කරන්නේ? නීති පද්ධතිය දැන් ওই නීතිපද්ධතියෙන් දැන් උදාහරණයක් ගමුකෝ. දැන් ওই කියන කාරණේට මැදිහත් කරා ඉස්කෝලේ විදුහල්පතිවරු. ගුරුවරු ගණනාවක් එක්ක තමයි මට මේක දැම්මේ. දැන් කට්ටිය ගිහලා පැමිණිලි කරා. මං වෙනුවෙන් මගේ ලේකම් පැමිණිල්ලක් දැම්මා. දැන් සති දෙකක් විතර ඕක වෙනවා. ඉතින් ඕක යනවා ඔච්චරයි. මොකුත් දෙන්නේ නැහැ. හැමදාම මට බැලලා දාපුවම
හැමදාම මට පොලිස් කියන්න බෑ මහත්තයෝ. ආ එහෙම අවුලක් තියෙනවා. ඒක හින්දා තමයි. අවුලක් නෙමෙයි පුළුවන් මට ඒක කරන්න. දැන් මං දැන් මේක කිව්වේ සාමාන්‍යයෙන් දැනගැනීම සඳහා. මේකද කරන්නේ? ඒ කියනකොට ඔබතුමා කියන විදිහට අනිත් පැත්තේ පොඩි අවුලකුත් තියෙනව නේද? ඒ කියන්නේ. මොකද්ද? ඔබතුමාට සතිය දෙක එක දිගට යන්න වෙනවා කියන එකේ පොඩි අවුලක් තියෙනුනේ මේක හරියක් වෙන්නේ නැහැ කියන කතාව. නෑ. වෙන්නේ නැහැ. ඒ කියන්නේ නීති පසිඳලීමේ ක්‍රමවේදයේ අවුලක් තියෙනවා. රස්සක් තියෙනවානේ. දැන් උදාහරණ ගමුක මම මෙයාට ඕන තරම් උත්තර කියන්නම්කෝ. ඉතින් සුසාවිට අපහාස කරයි කියලා. ඔබ දක්කන් යනකොට ප්‍රශ්නයක් නැහැ නේ ඔයගොල්ලන්ට. මම මේක කියපුවාම ඇත්ත කියපුවාම. හරි දැන් උදාහරණයක් විදියට මීට අවුරුදු 6කට ඉස්සෙල්ලා මම එනවා මගේ පුංචි කාර් එකේ ගමනක් ගිහිල්ලා එනවා. මගේ ඉස්සරහින් මීටර් 100කට විතර ඉස්සරහින් වාහනයක් නතර කරලා තියෙනවා. දකුණු පැත්තේ මේ පැත්තේ නේද කාර් එකක් තියෙනවා. මම මේක කලින් කිව්වා. හරි. ඒක මම බැලුවාම ලොරිය පස්සට නැගන් අර කාර් එකට ඉඳ දෙන්නේ පුංචි පාරකේ. පස්සේ මම මගේ ආරක්ෂක නිලධාරියට කිව්ලා කිව්වා ලොරියට පොඩ්ඩක් පස්සට ගන්න අර වාහනේ ලොන්නේ කාන්තාවක් කියලා. මට මේ උර කාන්තාවක් කියලා ඕනේ කියලා කාර් එක. ඊට පස්සේ මෙයා ගිහිල්ලා කියපුවාම ලොරි ඩ්‍රයිවර් කියලා මට මේක කියන්න බෑනේ කියපු ගුණවරම මං ගන්නෑ පස්සට කියලා. හරි. ඊට පස්සේ හාමුදුරුවෝ කිටියා උන්වහන්සේ ජීලා කිව්වා. අනේ ඩ්‍රයිවර් මහත්තයෝ අර ගෑනු කෙනෙක් ඉන්නේ මේක දෙන්න. ඒ මං අඳුරගත්තා වෙලා එයාගේ දකුණු පසින් වාඩිලා එයාගේ ස්වාම්පුරුෂයා එයාගේ එයා හෘද රෝගී. මම මේක ඔක්කොම දැක්කා කාර් එකේ ඉඳලා. ඊට පස්සේ මං බහැලා ලොකෝ ඩ්‍රයිවර් උනේ පස්සට බං. පස්සේ මොකද වුනේ? එයා පැත්තේ කීලා රෙනවා යකට බොල්ලක් කරා මට ගන්න. මෙහෙම කළා දැයක පාර්ලිමේන්තු මන්ත්‍රී උත්තරලා ගහන පොල්ලේ හාමුදුරුවෝ බැලලා පොල්ලාල්ලගෙන අරයට ගෙවුවා පයින් එක. මොකද උනේ? හාමුදුරුවන්ට අත්තිට උසිරන දුන්නා හාමුදුරුවන්. මා මරන්නද වේගාද? මොකද නෑරි චූන් එක ඉන්නවනේ. මරුනේ. මරුනේ. ඒ විතරද? අර ලොරි ඩ්‍රයිවර් බීලා හිටියේ මීටර් 100ක් පිටිපස්සට ලොරිය රිවර්ස් කරන්න ගිහලා මගේ කාර් එක උඩ යන්න හැප්පුවා. ලක්ෂ ගාණක් ඉවරයි. දැන් මොකද මට උනේ? මාව මරන්න අපේක මම මරණයෙන් බේරගත්ත හාමුදුරුවෝ අත්තිට උසිර දන්නෝ අර හානිය කරපු සදාචාරයේ යුක්තිය මුකුත් නැහැ නේ.